විංගමාන මංජුල වීරසිංහ ශ්‍රී ලංකා ජූඩෝ සංගමේ සභාපති. අද මාත් එක්ක මෙතන ඉන්නවා ශ්‍රී ලංකා ජූඩෝ සංගමේ විධායක අමුතු නිලධාරීන්. අපි අද ශ්‍රී ලංකා ජූඩෝ ජූඩෝ ක්‍රීඩාවේ නොමැති වෙන සලකුණක් තිබ්බ දවසක් කාලයක් තිස්සේ, කියන්නේ වසර 15කට ආසන්න කාලයකදී ඉඳලා අතරලා දාලා තිබ්බ මේ ජූඩෝ සංගම් ගොඩනැගිල්ල අපිට අන්තර්ජාතික ජූඩෝ සම්මේලනයෙන් ලැබුණු ආධාරයෙන් අපි සම්පූර්ණයෙන්ම පිළිසකර කරලා නවීකරණය කරලා අවසන් කරා. අද දින අපි ඒක සුළු උත්සවයකින් අපි විවෘත කරා. මේ ස්ථානය අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ඉන්න සියලුම ජූඩෝ ක්‍රීඩකාවට නොමිලේ පුහුණු වීම කටයුතු කරන්න අවස්ථාවක් සලසා දෙන්න. මේ ඇතරම ලංකාවේ ජූඩෝ ක්‍රීඩාව දැනට තියෙන ඔලිම්පික් තලයේ මේ ක්‍රීඩාව මේ තත්ත්වයට ගෙනාවේ අපි හිටපු ජූඩෝ සංගමේ හිටපු නිලධාරීන් පිරිස. ඇත්තටම මගේ වගකීම මම ඉෂ්ට කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ ජූඩෝ සංගම් ශාලාව සම්පූර්ණයෙන්ම නවීකරණය කරලා ලංකාවේ කිසිබදු මුදලක් වේදන් නොකර සම්පූර්ණ මුදල අපි අන්තර්ජාතික ජූඩෝ සම්මේලනයෙන් අපිට ලැබුණා. ඒ මුදල හොඳට කර්මනායකරණය කරලා මේ සම්පූර්ණයෙන්ම වැඩේ ඉවර කරන්න පුළුවන් වුණා අපිට. අපි මේකට වැය කරලා තියෙනවා රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක්. අපිට රුපියල් කෝටියක් විතර ලැබුණා අන්තර්ජාතික ජූඩෝ සම්මේලනයේ. අපි ඒක හරියට කර්මනායකරණය කරලා FD දාලා ඒ මුදලින් තමයි අපි මේ තත්ත්වයට ගත්තේ. මේක අපි ඇත්තටම වාර්ෂිකව සීලොම්ම තරඟ සංවිධානය කරනවා, ජාතික සංචිතය ආරම්භ කරනවා. ඒ සංචිත ආරම්භ කරලා අපි ක්‍රීඩකාවන්ගේ අනාගතයේ මෙඩල්ස් ශ්‍රී ලංකා මාතාවට ලබා දෙන බලාපොරොත්තු වෙනවා. තව දෙයක් කියන්න ඕනේ, පසුගිය සුමානේ අපි ජූඩෝ ක්‍රීඩකයන් සහභාගී වුණා අන්තර්ජාතික ටෝර්නමන්ට් එකකට තායිලන්තයේ තියෙන. ඒකෙදි අපේ ක්‍රීඩකාව රටවල් 13ක් අභිබවලා රම් පදක්කමක් සහ රිදි පදක්කම් 4ක් ලෝකඩ පදක්කම් 4ක් ලබා ගත්තා. අමෝ මං කලින් සඳහන් කරපු විදිහට අන්තර්ජාතික ජූඩෝ සම්මේලනයේ සභාපතිවරයා මාරියස් වයිස මැතිතුමා තමයි අපිට සම්පූර්ණම අරමුදල් සැපයුවේ. Asian Mirror.lk